ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සරයේ වෙනුවෙන් පැවති ප්‍රධාන සැමරුම් මුලල අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව සංවිධානය කර තිබූ මෙම සැමරුම් උළෙලට පැමිණි ජනාධිපතිවරයා සාලියපුර ගජබා රෙජිමේන්තු කඳවුරේ අභිනවයෙන් ඉදිකරුණු සරඹ භූමිය විවෘත කර රණවිරු අයිතියට පත් කළා. අනතුරුව ජනාධිපතිවරයා උත්තමාචාර පෙළපාලිය නිරීක්ෂණය සඳහා එක් වුණා. සුබ උදෑසනක් වේවා කුමාරණ. ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ නව පරිපාලන ගොඩනැගිල්ල හා ක්‍රීඩාංගණය විවෘත කිරීම ක්‍රීඩාගාරය සඳහා මුල් ගල තැබීම ජනාධිපතිවරයාගේ අතිනුයි සිදු කෙරුණේ. ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ත්‍රිවිධ හමුදාවටම ස්තුතිවන්ත වෙන්නට ඕන මේ රටේ පසුගිය වසර දෙක තුල කළ සේවය ගැන කොවිඩ් වසංගතය පාලනය කරගන්නට එන්නත ලබා දීමේදී ඉහළම තැනක සිටින ලෝකේ රටක් බවට පත් වෙන්නට පුළුවන් වුණේ ඒ ඔබ කළ සේවය නිසායි. මාව මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් කරගත්තේ විශාල බලාපොරොත්තු ඇතු. රට වසා තැබීම් පාලන මේව නිසා ආර්ථිකයේ විශාල පසුබෑමකට පත් වෙන්නට සිද්ධ වුණා. මම නිදහසට කරුණු කියන්නේ නැහැ. මේ තත්ත්වයේ යටතේ විශාල වැඩ කොටසක් කළා තිබෙනවා. නව සාමාන්‍ය තත්ත්වයක් යටතේ මේ රට විවෘත කළා. නව ජවයකින් මේ රට ඉදිරියට ගෙනියන්නට මම ජනතාව වෙනුවෙන් පොරොන්දු වෙමි. විශේෂයෙන්ම නව විවස්ථාවක් ලබා දීම මගේ මීළඟ අවුරුද්ද ඇතුළතදී මම කරනවා. විශේෂයෙන්ම ජනතාව බලාපොරොත්තු වුණු නව ඡන්ද ක්‍රමයක් ඇති කිරීම එන අවුරුද්ද ඇතුළත කරනවා. ඊයේ හවස රුවන්වැලි සෑය වැඳ ගන්නට ගිය වෙලාවේ තරුණ ස්වාමීන් වහන්සේ නමක් මට කිව්වා ජනාධිපතිතුමා එක රටක් එක නීතියක් ගේනවා කිව්වා අපි ඒක ගැන බලාගෙන ඉන්නවා මම මේ අවුරුද්ද ඇතුළතත් ඒ පොරොන්දුව ඉටු කරනවා හරිත ඍෂිකර්මාන්තයක් මේ රටේ ඇති කරනවා කියන එක පොරොන්දු වෙච්ච දෙයක් ඉදිරි පරම්පරාව වෙනුවෙන් අපි කළ යුත්තේ ඒයි මම තමයි ගොවියාට නොමිලේ පොහොර ලබා දුන්නේ මම තමයි සාතික මිල පියල් 50 දක්වා වැඩි කරේ පිට තෙල් නැහැ අපිට ගෑස් නැහැ අපිට ගල් අඟුරු නැහැ අපිට තියෙන්නේ ජලය සූර්ය බලය මේවා හරහා අපේ බල ශක්තිය අපි දිනු කරන්නට ඕනේ මගේ බලාපොරොත්තු වුණා මේ දූෂණ නැති කරන්නට හමුදා නිලධාරීන් විවිධ දෙපාර්තමේන්තුවල ඉහළ තනතුරු වලට පත් කරේ මූලික වශයෙන් මම මේ බලාපොරොත්තු ඇතුව ඇමතිවරු වේවා මන්ත්‍රීවරු වේවා නිලධාරීන් වේවා රට වෙනුවෙන් අපි දූෂණ සම්පූර්ණයෙන් ඉවත් කරන්නට ඕන මම ආදර්ශයක් දීලත මම කිසිම විදියකින් දූෂණයකට යොමු වෙලා නැහැ යොමෙන්නෙත් නැහැ මම ඇමති මණ්ඩලයෙන් ඉල්ලා සිටියා ඒ ආදර්ශය වුණු දෙන්න කියලා එතන අප ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ දූෂණය වැළැක්වීම සඳහා සහාය දෙන්න දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න